ත්‍රස්තවාදයෙන් මව්බිම මුදා ගැනීමෙන් පසු රටේ ජනතාවට අත්විඳින්නට ලැබුණු නිදහස කෙතරම්ද යන්න පිළිබඳව මේ දිනවල උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංචාරය කරන ඕනෑම අයෙකුට දැකගත හැකි. එම ප්‍රදේශවල ඓතිහාසික පුදබිම් මෙන්ම ආකර්ෂණීය ස්ථානද සංචාරකයන්ගෙන් පිරී ගිහින්. පාසිකුඩා වෙරළ තීරයටත් දැන් වසන්ත කාලයයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසිකුඩා මෙරට දර්ශනීය වෙරළ තීර අතරින් එකකි. දෙස් විදෙස් සංචාරකයන් එහි ඇදී එන්නේ සුන්දරත්වය නැනමීමට මෙන්ම නොගෙබුරු කරදියේ දියනාමින් ජල ක්‍රීඩා කරමින් විනෝද වීමටයි. දකුණේ ඈත කෙළවරේ සිට නැගෙනහිරට එන දේශීය සංචාරකයන් මේ දිනවල පාසිකුඩා වෙරළ තීරයේ සුලබ දසුනකි. 30 වසරකට පසු අත්විඳින සැබෑ නිදහසේ අරුමය පිළිබඳ ඔවුන් අදහස් පළ කළේ මෙසේයි. මේ වගේ පැතිවලට අපිට ඉස්සර එන්න හම්බුන්නේ නැහැ. අපේ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අපිට ලංකාවේ හැම තැනකම දැන් කිසි කරදරයක් නැතුන් යන්නෙන්න පුළුවන්කම ලැබිලා යුද්ධේ නිමා වෙච්ච එක ගැන. අපිට හරි සතුටුයි මේ යුද්ධය වෙලා මේකට එන්න පුළුවන් වීම ගැන. හරි සතුටු වෙනවා, විනෝද වෙනවා අපි. ඉතින් ජනාධිපතිතුමාට ආරක්ෂක හමුදාවන්ට අපි ස්තුතිවන්ත වෙනවා මේ වගේ තත්ත්වයක් අපිට උදා කරලා දීපු ගැන. අවුරුදු 30කට විතර පස්සේ අපි මේ දැන් ඇවිල්ලා සෑම කෙනෙක්ම අපිට පේනවා මුස්ලිම් ජනතාවද සිංහල ජනතාවද දෙමළ ජනතාවද සන්තෝෂ වෙන හැටි අපිට පේනවා. අතරම සන්තෝෂයි යුද්ධ ඉවරල රටෙන් දාස් කරගවත් තියෙන දා අපිට මේ වගේ එන්න පුළුවන් වුණේ. මේ අතර පාසිකුඩා වෙරළ තීරයේ රුපියල් කෝටි 2.5ක වියදමින් සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබේ. සංචාරක අමාත්‍යාංශයේ හා නැගෙනහිර පළාත් සභාව ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි. එම කටයුතු පිළිබඳ සොයා බැලීමට නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේ සතුරේ චන්ද්‍රකාන්තන් මහතා ඇතුළු පිරිසක් වෙරළ තීරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. සංවර්ධන කටයුතු ලබන සතියේ ආරම්භ කෙරේ. සෞඛ්‍ය ආරක්ෂිත වැසිකිළි පද්ධතියක්, විවේකාගාර ඇතුළු පහසුකම් රැසක් අලුතින් නිදි කිරීම සැලසුමයි. අභවප්‍රාප්ත රංගන ශිල්පී දේශන් අමරසිංහ මහතාගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා. චිත්‍රපට, වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පියෙකු වූ අමරසිංහ මහතා මේ යන විට 65 වන වියේ පසු විය. 70 දශකයේදී වේදිකා නාට්‍ය හරහා ක්ෂේත්‍රයට පිවිසි හෙතෙම සාජන් නල්ලතම්බි, නෙයිනගේ සූදුව, වෙල්ලස්සේ වෙඩිහඬ, ඊඩිපස් ඇතුළු වේදිකා නාට්‍ය රසකට රංගනයෙන් දායක විය. ගිම්හානේ ගීනාදේ, කිව්ලේ ගෙදර මොහොට්ටාල, ජෝඩු වලලු ඇතුළු චිත්‍රපට රසකටද ඔහුගේ රංගන දායකත්වය ලැබින. තත්තු ගෙවල් සහ කෝපිකඩේ ඔහු රඟපෑ ටෙලිනාට්‍ය අතර වෙයි. ඒ මහතාගේ දේහය ගාලුපාර දෙහිවල අංක 128 දරණ නිවසේ තැන්පත් කර ඇත.